මේ රටේ අවශ්‍යතාවයන් වෙනුවෙන් නිකුත් කරන ලද තෙල් පිළිබඳව අපිට බරපතල ගැටලුවක් පවතිනවා. පසුගිය වර්ෂවලට සාපේක්ෂව පසුගිය අප්‍රේල් මැයි කියන මාස දෙකේ විශාල වශයෙන් ඉන්ධන තුග පාවිච්චියර ලබාගෙන තියෙනවා කියන එක පරිභෝජන ලබා තිනවා කියන එක පැහැදිලිවම අපේ දත්තවල පෙනී යන කාරණාවක්. ඒ අනුව ගරු කතානායකතුමනි සාමාන්‍යයෙන් දෛනිකව සාමාන්‍යයෙන් ඉන්ධන ගත්තොත් එහෙම ඩීසල් මෙට්‍රික් ටන් 5400ක පමණ ප්‍රමාණයක් තමයි වෙළඳපොළට නිකුත් කරන්නේ. පෙට්‍රල් 3400ක පමණ ප්‍රමාණයක්. නමුත් මේ වරණ විට අපේ රටේ පවතින සංචිත සහ ඉදිරියේදී අපිට ලැබෙන්න නියමිත තිබෙන සංචිතත් එක්ක අපි කළමනාකරණයක් කළ යුතු නිසා අපි ප්‍රමුඛතාවය ලබා දීලා තිනවා විදුලි බල මණ්ඩලය, ඒ වගේම ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම ගමනාගමන මණ්ඩලය, ඒ වගේම පෞද්ගලික බස් රථ සඳහා ඒ අවශ්‍ය ඉන්ධන ලබා දීම, ඒ වගේම වරාය ඇතුළු ආර්ථික මර්මස්ථාන වලින් ඒ ලබා දීම සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීලා තිනවා. අර 5400 කියන ප්‍රමාණය මේ වන විට අපි නිකුත් කරන්නේ දෛනිකව සාමාන්‍යයෙන් 3200ක පමණ ප්‍රමාණයක් තමයි ඩීසල් වශයෙන් අපේ වෙළඳපොළට නිකුත් කරන්නේ. පෙට්‍රල් වශයෙන් අපි 3400ක් සාමාන්‍යයෙන් නිකුත් කළ යුතු තිබුණත් අපි මේ වන විට 2800ක පමණ ප්‍රමාණයක් තමයි අපි වෙළඳපොළට නිකුත් කරන්නේ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා හෙට දවසේ ඉඳලා නැවත වතාවක් සාමාන්‍ය පරිදි මෙට්‍රික් ටන් 5000ක ප්‍රමාණයකුත්, ඒ වගේම මෙට්‍රික් ටන් 3500ක් වශයෙන් පෙට්‍රල් ඩීසල් කියන දෙකම හෙට ඉඳලා නැවත වතාවක් අපි වෙළඳපොළට නිකුත් කරන බලාපොරොත්තු වෙනවා. ඒ තීන්දුව නැවත වතාවක් අපි ගත්තේ අපි ඇනෝම් කරලා තිබුණු නෞකා ඉන්ධන නෞකා අපිට තිබුණේ 16 වෙනිදා එන්න ඉන්දියානු ණය ක්‍රමය යටතේ තිබුණු එක ඩීසල් නෞකාව. නමුත් ඊට පෙර තවත් නෞකා දෙකක් ගෙන්වා ගැනීම සඳහා අපි ඊයේ දවසේ අපි කටයුතු කරා. ඒ නිසා 9 වෙනිදාත් සහ 10 වෙනිදා තව ඉන්ධන නෞකා දෙකක් අපි ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මහ බැංකුවේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කළ තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන හෙට දවසේ ඉඳලා නැමත වතාවක් මේ නිකුත් කිරීමේ කටයුතු කරන්නේ.